ආයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිද්ධා ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිටම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල පොර ස්ටිකර් මගඩිය ගැන පරීක්ෂණ සීඩීට දේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් ජීවිතේටම දැක්කේ නැති සංග්ලාස් දේශපාලකීන්ට තේ මට්ටම් කෝටුවෙන්ම මට්ටම් කරන්නම කාලේ ඇවිත් කියලා අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් නවදහනේ දේශීය පුවත් වෙත නීති විද්‍යාලයේ සියලුම ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්න කළා. හොර මත්පැන් ස්ටිකර් ජාවාරමට සුරාපතු නිලධාරීන් සම්බන්ධ බවටයි බුද්ධික පත්‍රණ මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ. මේට අදාළ පරීක්ෂණ CID බහර දී ඇති බවත් තරත්තරම නොබලා දඬුවම් ලබා දෙන බවත් රාජ්‍ය ඇමති සිඹලා පිටිය ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා. නීති විද්‍යාලයට ප්‍රවේශ වීමේ විභාග ගාස්තු 157% කින් මේක වැඩි කරලා තිබෙනවා. පළවෙනි වසරේ සිසුන්ට ගෙවන්න තියෙන 67500ක් අධිකරණ මෙතුමාගේ අවධානය යොමු කරන්න මම කටයුතු කරන්න. රට පුරා 100කට වඩා තැවෑරුම් වල හොර ස්ටිකර් එක මුද්‍රණය කරපු මත් වතුර බෝතල් අහු වෙලා තියෙනවා. මේ ස්ටිකර් බෙදී හැරිලා තියෙන නිලධාරියා දැනට සුරාබදු අධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මේ පිළිබඳව අපි ඉතා වැඩි පරීක්ෂණයක් කරන විශේෂඥ ජනාධිපතිතුමාගේ නියමයෙන් CID එකක් මේකට මැදිහත් වෙලා ඉන්නවා. මේ එකතු කරන සියලුම සෑම්පල් දැන් අපි ප්‍රකාශය අනුව අක්කර 13ක් අඩුතක් සේවයකට දුන්නා කියලා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන මේ කාර්යාව සම්බන්ධයෙන් විගණ කාතිපතිවරයාගේ විමසන්න පුළුවන්. රජයේ මුළු විදේශ ණය වලින් 137ක් ඉදිරි වර්ෂ 5 තුල කල්පිරීමට නියමිතයි. නිදාසින් පස්සේ තවත් අවුරුදු 100ක් පිරෙනකොට මේ තොගය කල්පිරෙනවා. 2030 දී ආණ්ඩුව කවුරු ගත්තා? මේකට වැඩපිළිවෙලක් නැතුව අරවා දෙනවා, මේවා දෙනවා, මේවා කරනවා කිව්වට එහෙම කරන්න බෑ. ඉන්න හිතෙන රටක් ලංකාවේ මිනිසුන්ටවත් එහෙමපත් කරන්න බැරුව විදේශ ආයෝජකයෝ ආයෝජනය කරන්න පුද්ගලයා ගැනත් ආයෝජනය ගැනත් විශ්වසනීය භාවයක් ඇති කිරීම රජයක වගකීමක්. යාපා මැතුමා මම දැම්මා කැබිනට් පත්‍රිකාවක් විදුලි බස් දාන්න ආයෝජකයාගේ සල්ලි වලින්. දැන් මේ කැබිනට් පේපර් එක ගියාම ඔබ්සර්වේෂන් දෙනවනේ. ඒ දෙන්නේ අපිට වඩා පඬිතු. ලියලා එව්වා පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට 50. දැන් බුදල්ල මාහත්සයාගේ තීරණය දේවභාෂිතේ වගේ කවුරුත් ආයෝජක වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා VOI මීටින් එකක් ඇදෙව්වාම බස් 200ක් නැතුව ආයෝජක වෙන්නේ නැහැ. 200ක් 250ක් 500ක් නැත්තා. ජනාධිපතිතුමා කියලා දෙන බුදල්ල මාහත්සයාගේ ඇත්ත නේද? එහෙම දෙන්න කියලා. ඉරාදිරාව ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන කතාව මම ඇහුවේ පළවෙනි වතාවට. අසුගිය මුළු ආණ්ඩු කාල තුලම මේ රටේ හිටපු සියලු රාජ්‍ය නායකයන් ਸਰවලෝක වසීකරණයෙන් ඔක්කොම ටික දීලා මේ උපදෙස් ටික දීලා මෙතනට ගෙනේම සම්බන්ධයෙන් වගකීම යුත්තේ තනි රාජ්‍ය නිලධාරියයි ඒ ආචාර්ය PB ජයසුන්දර එයා කියන එකට එහැම් මැස්සෙකුටවත් උඩින් යන්න හම්බුන්නේ නිලධාරි ඔක්කොම ඒකයි කරේ එහෙනම් ඇත්තම උත්තර කරු එයා අපි දන්නවා සීනි බද්ද වෙනස් කරලා බිලියන 5කට වැඩිය රටට පාඩු වුණා පොල් තෙල් බද්ද වෙනස් කරා බිලියන 3කට වැඩිය රටට පාඩු වුණා දැන් අලුත්ම එක තමයි බඩ ඉරිඟු ජාවාරම ඉස්සරහ සීට් එකේ හිටියනම් තමයි මේක වැඩි හොඳ කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට බඩිරුගු මේ රට නොගෙන ඉන්නවනම් මං කැමතියි රජයේ ත්‍රිුණා පිටිකර්මාන් ශාලාව ත්‍රිකුණාමලයි දැන් මේක තමයි විකුණුවේ මේක මේගොල්ලන්ගේ අතේ තියලා අපි පැමිණිලි කළා වැඩක් නැහෙනි ආණ්ඩුවේ ඉන්න දෙලොක් අතර එක පැත්තකින් වෙළඳපොළ ක්‍රමය මුල් කරගන්න බලනවා අනිත් පැත්තෙන් ඇතිවෙන්නා වූ නොයෙකුත් පීඩාවන් ජනතාවට ඒ ගැන කරන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්නවා වංචාව දූෂණය නාස්තිය සහ අක්‍රමිකතා පිළිබඳ රටට කියන සියත ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 351 වෙනි ටෙලිවැකිය. දැන් මේ දිනවල අප ලියමින් ඉන්නේ අර ඇමරිකානු ඩොලර් බිලියන 91ක මහා ණය උගුලකට අපව හසු වීමට හේතු වූ කාරණා කියලා ඔබ දන්නවා. රටක් ලෙස බංකලොත් කියලා ප්‍රකාශයට පත් කිරීමට බලපෑ සැබෑ හේතු නේද? ඒව ගැන තමයි අපි ලියමින් හිටියේ. නමුත් එක දිගට මේ මාතෘකාව අවසන් කරගන්න බැරි වෙමින් තිබෙනවා. මේ අතරමැද්දේන මාතෘකා අතහැරලා යන්නත් බෑනේ නේද? දැන්
ඊයේ මුළු පාර්ලිමේන්තුවම උණුසුම් කළ පුවත වුණේ අර වතු කරේ නිවසක් කඩා දැමීමේ සිද්ධිය නේද? නිවසක් නෙවෙයි. ඒක මේ ඇත්තම කිව්වොත් තහඩු කිහිපයක අට්ටාලයක් හොඳේ. ඕවා තමයි වතු කරේ ජනතාවගේ නිවාස. හරිය? දැන් මේ මුල ඉඳලා පිළිවෙලකට බලාගෙන යමුකෝ මේ කතාව. හින්දි චිත්‍රපටයක් වගේ. එනේ හින්දි නෙමෙයි වැරදුනා. මේ දකුණු ඉන්දිය දෙමළ චිත්‍රපටයක් වගේ නේද? අවු කණ්ණාඩි දාගත්ත නළුවෝ එමටයි නේද? තර්ජන එමටයි. නිකන් අර රජනිකාන්ත්ලත් නළුවෝද කියලා හිතුණා අප්පා ඒ සමහර වීඩියෝ දැකපුවම නේද? දැන් මේ සිද්ධියට පාදක වන කතාවට පෙර ඔය වතුකරේ ජනතාවගේ සැබෑ ජීවිතය අරන් බලමු. ඇත්ත ජීවිතේ හොඳේ ඇත්ත ජීවිතේ. එතකොට ඔබට තේරෙයි මේ කඳුකරේ දේශපාලනඥින්ගේ අවස්ථාවාදී නින්දිත මජර දේශපාලනය. හොඳේ ඉන්දිය වතුකර දෙමළ ජනතාව මෙරටට පැමිණෙන්නේ වසර 200කට විතර ඉස්සෙල්ලා. හරිද? ඇත්තටම මේ පැමිණෙන කියන වචනයට වඩා නිවැරදි වෙන්නේ අරන් ඇවිත් කියන වචනය නේද? අරගෙන ආවා කියන වචනේ. ඒ අරන් ආවෙත් අර්ධ වහලුන් ලෙස. හරිද? සෙමි ස්ලේවරිස්ලා හැටියට. මේ අය දකුණු ඉන්දිය දෙමළ ජනතාව. මේ ජනතාව ගැන අන්තිමටම සංගණනයක් කරලා තියෙන්නේ 2012 විතර. ඒ සංගණනයට අනුව ඉන්දියානු දෙමළ ජනගහනය 108,000ක්. දැන් මේක අවුරුදු 11ක් විතර ගිහිල්ලානේ. මේ ගාන මීට බොහෝ වැඩි වෙන්න ඕනේ. හොඳේ අපේ රටේ සමස්ත ජනගහණයෙන් මේ ඉන්දියානු දෙමළ ජනගහණය අරගත්තොත් ඒ පිරිස 108ක් විතර වෙනවා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. හොඳේ දැන් ඇවිල්ලා නෙවෙයි ගෙනල්ලා අවුරුදු 200යිනේ නේද? සමහර දේශපාලනඥින් 200 සමරන්න හැදුවා මහා ඉහලින්. හරිද? ඇත්තටම සමරන්න 200ක් නැහැ. දේශපාලනඥින්ට ඉතින් මොකෝ ආයේ මේ ලැජ්ජා බය තියෙන එකක් ඇයි නේද? ඕනෙම කුණ්ඩවාලයක් සමරන්ට මාර ආසයිනේ. මේ අහිංසක මිනිස්සුන්ව ඉන්දියාවේ ඉඳලා සුද්ධෝ අරන් ආවේ තේ ගස් හිටවන්ට, ගස් වලට සාත්තු කරන්ට සහ පසුව තේ දළු කඩන්ට. එදා අර්ධ වහලුන් ලෙස මේ ජනතාවට හිමි වුණේ අර කරත්ත අදින හරකුන්ට හිමි සැලකිල්ලම තමයි. හරිය? කරත්ත අදින හරකුන්ට තනකොළයි පුන්නක්කුයි හරක් ගාලයි අයිති වෙනවා. හොඳේ එපමණමයි ලැබෙන්නේ නේද? මේ දෙමළ ජනතාවටත් සුද්ධගේ කාලයේ ඉඳලා ලැබුණේ පහත් සැලකිලි. අදත් ඔය වතු ජනතාවගෙන් 60%කටත් වැඩියෙන් ඉන්නේ ඇත්තම කිව්වොත් ලයින් කාමරවල. පවුල් 3-4 ජීවත් වෙන්නේ එකම ලයින් කාමරේ. වහල තහඩු. අම්මගේ තාත්තගේ කාමරය පොඩි පරණ රෙදි කෑල්ලකින් වෙන් කරලා තමයි පවුල ජීවත් වෙන්නේ. එදා සුද්දගේ කාලේ මේ මිනිස්සුන්ට ලැබුණේ මැලේරියා උණට දුන්න අර මේ ක්වීනින් පෙති විතරයි. ඒ මැරෙන්නේ නැතුව තියාගන්න. හොඳේ අධ්‍යාපනයේ සෞඛ්‍ය පෝෂදායි ආහාර ඒවා එදත් හීන අදත් හීන. හොඳේ අදත් හීන. මේ බොහෝ වතුකම්කරුවන්ට අදත් ස්ථීර නිවාස නෑ. නිසි සෞඛ්‍ය පහසුකම් නෑ. නිසි අධ්‍යාපනයක් නෑ. අඩුම ගානේ රුපියල් 1000ක වැටුප. ඈ ඒකත් හීනයක් වුණානේ නේද? විශ්‍රාම වැටුප් නෑ. අර උන්දලට පහේදී හම්බෙනවනේ විශ්‍රාම වැටුප නේද? උප්පැන්නේක අයිතිය තියෙනවා හොඳ වෙලාවට. හරිද? ඒක දුන්නෙත් ඇයි දන්නවද? ඒ දුන්නේ ඡන්ද අයිතිය දී ගන්න ඕන නිසා. හරිද? කාලයක් ඔය එක අයිතියක්වත් තිබුණේ නෑ. ඡන්ද අයිතිය තමයි ඉතින් දැන් ලොකුම චාන්ස් එක. ඈ ඒකෙන් තමයි ඔය දෙමළ නායකින් රජවරුන් වෙන්නේ. ඒ උන්දලා රජ වෙලා රජවරුන් තනන්නේ, රජ සැප විඳින්නේ. හොඳේ ගෙම්බෝ වගේ ඒ පක්ෂෙන් මේ පක්ෂයට පණිමින් මැති ඇමතිකම් ගනිමින් උන්දලා රජ සැප විඳින්නේ ඔය වතුකරේ අහිංසක දෙමළ ජනතාවගේ නොදැනුවත් ඡන්ද අයිතිය නිසයි. හරි වචනය, නොදැනුවත් ඡන්ද අයිතිය නිසයි. තේ කූඩයත් මට්ටම් කෝටුවත් ඉනේ බඳින පොහොර උරයත් අරගෙන කිලෝමීටර 10-12 මල්ලත් කරේ තියාගෙන රටට ඩොලර් ගේන මේ මිනිස්සුන්ට. හොඳේ අවුරුදු 200ක් පුරා 200 දාමුකෝ පැත්තකට 75ක් පුරා මොනවද දුන්නේ මේ මහ පම්පෝරි කයිවාරු දේශපාලන බබ්බු. බබ්බුම තමයි නේද දුන්නේ? මොනවද කියලා කියහල්ලකු බලන්ට පුළුවන් නම්. ඈ මේ තේවතු කම්කරුවන් ඔය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල විතරක් නෙවෙයි, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, මහනුවර, කලුතර ඒ දිස්ත්‍රික්කවල ජීවත් වෙනවා. මන්ද පෝෂණේ වැඩිම මේ වතුවල.
අදත් මේ ජනතාව ඇත්තටම ගෙවන්නේ අර්ධ වහල් ජීවිතයක්. අර්ධ වහල් ජීවිතයක්. හොඳේ දවසේ පඩිය තාම රුපියල් 600යි. වැඩට ගියොත් විතරයි පඩි. හරිය පවුල් 3-4ක් දින නිවසක් කැඩුව කියලා නේද? ජීවන් තොණ්ඩමන්ට පණ ඇවිල්ලා, වඩි වේල්ට පණ ඇවිල්ලා, මනෝට පණ ඇවිල්ලා ඈ දිගම්බරල්ලට මාර විදිහට දුක හිතිලා ඈ ඒ වැඩෙත් වැරදි හරිද? අර පොඩි උන් අඩන්දි අර තහඩු ටික ගලෝපු එක ඒක ලැජ්ජාසහගතයි හරිද? ප්‍රශ්නේ තියෙන්නේ මේ මහ දෙමළ නායකින්ගෙන් අහන්න ඕනේ වැදගත්ම ප්‍රශ්නේ ඈ මේවටද නිවාස කියන්නේ කියලා. ඔහෙලගේ ගෙවල් එක්ක ගත්තාම මේවටයි නිවාස කියන්නේ ඈ අපට අහන්න ඕනේ ප්‍රශ්නේ ඒකයි. තමුන්ලා ඒ පක්ෂයේ රජ වෙනකොටත් රජවරුන්, මේ පක්ෂයේ රජ වෙනකොටත් රජවරුන් ඈ ඇමතිකම් හම්බෙ වෙනවාමයි. එතකොට මේ ජනතාවගේ ඡන්දය අරන් එන ඔය දෙමළ නායකින් නිසා සිංහල පාලකින් කී පාරක් රජ වුණාද අප්පා නේද? රජුන් තනන්නේ ඒගොල්ලෝ කියලා කිව්වනේ. දැන් ඔක්කොම රජවරුන් මොනවද මේ මිනිස්සුන්ට දුන්නේ? ඔහෙලා හිතන් ඉන්න නිවාස මේවා නම් ඈ ඔය මොන අධිකාරිද නියෝජ්‍ය අධිකාරිද මන් දන්නේ නැහැ නේද? උන් දගිනුත් අහන්න තියෙන්නේ මේවා කඩන්න තරම් ගෙවල් දානේ ඈ මෙච්චරයි. ඔය පාර්ලිමේන්තුවේදී ඊයේ බොරුවට මරාගත්ත බෝඩ් අරන් මැරෙන්න හැදුව ඈ අවුරුදු 200න් අවුරුදු 75ක් අරන් බලන්න ඔහෙලා මොනවද මේ වතුකම්කරුවන්ගේ ජීවිතවලට කලේ කියලා ඈ ඇත්තරම අපිටත් අහන්ටත් ලැජ්ජයි කියන්ටත් ලැජ්ජයි කියලා මතක් කරමින් වතුකම්කරු ජනතාවගෙන් ඉල්ලන්නේ ඔය තේදළු මට්ටම් කෝටුව තියෙනවා නේද? තේදළු මට්ටම් කරන කෝටුව ආන් ඒ කෝටුව අරන් මේ හොර නඩේ සුර සැප විඳින එක මේ පාර ඔය මට්ටම් කෝටුවෙන් මට්ටම් කළ යුතු බව ඔබ තේරුම් ගත යුතුමයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. උදෑසන ප්‍රවෘත්ති අවසන් අප යළිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබ දිනයක්.